සෝදානම්බන මේ පුර පසළොස්වක පොහෝ දා මීළඟ දේශනාව පැවැත්වීම වෙනුවෙන් මේ පින්වත් පරිශ්‍රයට වැඩමකට වදාළ ඒ ගෞරවනීය ස්වාමින් වහන්සේ අපි නමස්කාර පූර්වකව පිළිගනිමු. පැපිලියාන සුනේත්‍රා මහාදේවී පිරිවෙනෙහි ගරු පරවෙනාධිපති මහාචාර්ය පූජනීය මැදගොඩ අභයතිස්ස හිමිපාණන් වහන්සේ දම්සභා මණ්ඩපයට වැඩමකට වදාළා. රටට ජාතියට නෙවැරදි මඟ පෙන්වීම අරිහත් ධජේ ධර්මින් ගෞරවනීය ස්වාමින් වහන්සේ සෑම මොහොතකම අවශ්‍ය මොහොතේදී ඉටු කරන වග අපි සිහිපත් කරන්නේ ඉතාම සතුටින්. ඒ නිසා ස්වාමින් වහන්සේ පිළිගන්නවා වගේම ස්වාමින් වහන්සේ සිදු කරන මේ ආගමික ජාතික ශාසනික මෙහෙවර උදෙසා ස්වාමින් වහන්සේට අපි හැම මොහොතකම ආශිර්වාද ප්‍රාර්ථනා කරන්නේ හදවතේ වූ පළමු ප්‍රාර්ථනාවෙන්. අපි ගෞරවනීය දේශකයන් වහන්සේ නමස්කාර පූර්වකව පිළිගනිමු. අවසරයි අපේ හාමුදුරුවනේ. සාදු සාදු සාදු. සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස් සුනන්තු සග්ග මොක්ඛදං ධම්මස්සවන කාලෝ අයං භදන්තා ධම්මස්සවන කාලෝ අයං භදන්තා ධම්මස්සවන කාලෝ අයං භදන්තා නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්ධස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්ධස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්ධස්ස යතහාහි අංග සම්භාරා හෝති සද්දෝ රතෝ ඉති ඒවං ඛන්දේසු සම්තේසු හෝති සත් ෝති සම්මුති බෞද්ධයා නාලිකාවේ සභාපති ධුරන්දර ගෞරවාස්පද අපේ බොරලන්දේ වජිරඥාන නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ ප්‍රමුඛ පරම පූජනීය මහා සංඝරත්නයේ අවසරයි පින්වත් භික්ෂුණීන් වහන්ස මෙහෙණින් වහන්ස සදහෙවත් කාරුණික වාසනාවන්ත පින්වත්නි අද මේ උතුම් පුරපසළොස්වක් පොහොය දවසේ සම්බුද්ධ ශාසනය වෙනුවෙන් මෑත යුගයේ සිදු කළ මහනීයම සේවාව ඉටු කළ අතිපූජනීය දරණාගම කුසල ධම්ම නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේගේ වර්ෂ පූර්ණ පින්කම අභිමුවේ තබාගෙන සිදු කරනු ලබන ඒ උතුම් පුණ්‍යනුමෝදනාත්මක ධර්මදේශනා පින්කමක් හැටියටයි අද මේ උතුම් පින්කම සිද්ධ කරන්නට යොදාගෙන තියෙන්නේ. ලැබිලා තියෙන කාලය බොහොම සීමිතයි. අද මේ ධර්මදේශනාවට මම හිතන්නේ විනාඩි 45කට වඩා කාලයක් නැතු ඇති කියලා. ඒ නිසා අපි මාතෘකා කරපු ධර්ම ගාථාවත් එක්ක මේ දහම් කාරණා ටික සාකච්ඡා කරලා එයින් ලැබෙන කුසල ශක්තිය අපවත් වදාළ නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේට ඔබ නමින් මියගිය ඥාතීන්ට අනුමෝදන් කරමු.
අපටත් මේ සසර දුක් වලින් නිදහස්ව ලබන්නට ලබන උතුම් නිවනින් සැනසීම පිණිසම මේ ධර්ම ශ්‍රවණානි සංසය හේතු වේවා වාසනා වේවා කියලා කවුරුත් සාදු කියලා ප්‍රාර්ථනා කරගෙන ධර්ම ශ්‍රවණයට සූදානම් වෙන්න. ධර්ම දේශනාව සඳහා මාතෘකා වුණේ සංයුත්ත නිකායේ සගතක වග්ගයේ භික්කුණී සංයුත්තේ එන වජිරා සූත්‍රයට අයිති ගාථාවක්. යතහි අංග සම්භාරා හෝති සද්දෝ රතෝ ඉති ඒවං ඛන්දේසු සන්තේසු හෝති සත්තෝති සම්මුති. මෙතන පෙන්නනවා සත්වයා කියලා කියන්නේ කවුද? යතහි අංග සම්භාරා යම් විදිහකින් ඒ අණු කොටස් එකතු වුණාට පස්සේ හෝති සද්දෝ රතෝ ඉති. රතය කියන ව්‍යවහාරය එනවනේ. දැන් රතය සකස් වෙලා තියෙනවා ඈ දන්නවා වර්තමානයේ ගත්තත් රෝද කෑලි. ඊට පස්සේ ඔකේ ඔය රිය පඳුර චැසිය. ඊට පස්සේ මේකේ එන්ජිම සුක්කානම මේ කොටස් දෙකකට ගැලපුවට පස්සේ ඒකට දෙනව නමක් මොකද්ද? රත කියලා. මේක සඳහන් වෙන්නේ මේ සූත්‍රයේ ඒවං කන්දේසු සන්තේසු. මේ විදිහටම කන්ද එකතු වුණාට පස්සේ හෝති සත්තෝති සම්මුති සත්ව කියන සම්මුතිය ලැබෙනවා. පින්නතුනි බුදු කෙනෙක් මේ ලෝකෙට පහළ වෙලා එලි කරන්න බලාපොරොත්තු වෙන ඒ දර්ශනය තුළ තියෙන සුවිශේෂම ඉගැන්වීමක් තමයි සත්වය හඳුනා ගැනීම. සත්ත්ව කියන වචනේ දැන් සාමාන්‍යයෙන් සරලව අර්ථකථනය කරගන්න බැලුවොත් ඔය ඇලුණු කියන අර්ථයක් මේකට තියෙනවා. දැන් අපි කියන්නේ ධනේට ආශක්ත වෙනවා ධනාශක්තයි, කාමයට ආශක්ත වෙනවා කාමාශක්ත. එතකොට ආශක්ත කියන්නේ ඇලුණු කියන එක. සත්ත කියන පාලි පදයෙන් කියන්නේ ඇලෙනවා. මොනවටද ඇලිලා තියෙන්නේ? භවයට ඇලිලා තියෙන්නේ. භවය කියලා කියන්නේ මොකක්ද? ඛන්දානං පටිපාටි ධාතු ආයතනානිච අබ්බොච්චින්නම් වත්තමානං සංසාරෝති පෞච්චති. ඛන්දානම් පටිපාටි අර අපි මුලින් කියපු තැනම තමයි. ස්කන්ධ පටිපාටිය. ධාතු ආයතනානිච ධාතු කියන්නේ අට්ඨාරස ධාතු. ඒ 18 හැදෙන හැටි හරි ලේසි. ඔයයි දන්නවා චක්කුසෝත ගාන ජීවහා කාය මන රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ ධම්ම චක්කු විඤ්ඤාණ සෝත විඤ්ඤාණ ගාන විඤ්ඤාණ ජීවහා විඤ්ඤාණ කාය විඤ්ඤාණ මනෝ විඤ්ඤාණ. එතකොට මේ 18 අට්ඨාරස ධාතු එමත් නැත්නම් ආයතන ද්වාදශ ආයතන අභ්‍යන්තර ආයතන 6යි බාහිර ආයතන 6යි. ඒ කියන්නේ චක්ෂුරාදී අභ්‍යන්තර ආයතන රූපාදී බාහිර ආයතන. මෙව අබ්බොච්චින්නම් වත්තමානම් ව්‍යවච්චින්න නොවි නොසිදී නොබිදී නමුත් වෙනස් වෙවි ඉදිරියට ගමන් කරන එකට කියනව මොකක්ද? සංසාරය. මෙන්න මේ සංසාර ගමනේ එක අවස්ථාවකට අපි කියනව මොකද්ද? භව කියලා. දැන් අපි ලබලා තියෙන මේ මොන භවයක්ද? මනුෂ්‍ය භවයක්. එතන මේ මනුෂ්‍ය භවය මේ සංසාර ගමනේ අපි ගත්තු එක අවස්ථාවක්. එතකොට සංසාර කියලා කියන්නේ මේ දීර්ඝ ගමන. මේ දීර්ඝ ගමනේ අපි මේ මුහුණ දෙන කෙටි ජවනිකාවට අපි කියන මොකද්ද? භවය කියලා. එතකොට මේ භවයන් ගොඩක එකතුව තමයි සසර කියලා කියන්නේ. එතකොට මේ භවගත සත්වයා එමෙතනම් භවගත ඒ එකතුවට පංචස්කන්ධේ සමவாயයට එකතුවට අපි කියන නම මොකද්ද? සත්ව. එතන මෙන්න මේ සත්වයා තමයි සංසාරේ භවයෙන් භවයට වෙනස් වෙවි ගමන් කරන්නේ.
දැන් මේ සත්වයා ගැන විවිධ ආගම්වල තියෙන්නේ ඒ දේව නිර්මාණවාදී කෝණයකින් බලන ක්‍රමයක්. හින්දු ආගමට අනුව ලෝකේ මවණ කෙනා තමයි කවුද? පරමාත්මන්. බ්‍රහ්ම. එතකොට පරමාත්මන් කියලා කියන්නේ සියල්ලටම ප්‍රධාන වෙච්ච, එයාට කියනවා සර්වතෝ භද්‍ර සර්වව්‍යාපි අවිනශ්වර. සර්වතෝ භද්‍ර හැමතින්ම හොඳ, සර්වව්‍යාපි හැමතැනම පැතිරිච්ච, ඒ වගේම තමයි අවිනශ්වර, වෙනස් වෙන්නේ නැහැ. ඒ අවිනශ්වර සර්වපද්ද සර්වතෝ භද්‍ර සර්වව්‍යාපි බ්‍රහ්මයා විසින් තමන්ගේ පෙතලිරුවක්සේ, පෙතලිරුව කියලා කියන්නේ බෝණික් කටනේ, හරියට බෝණික්ක වගේ මේ ලෝකේ පහළ කරනවා ආත්මයක්. අරක පරමාත්මන් මේ තියෙන ආත්ම වල කියන්නේ ප්‍රත්‍යගාත්මන්, ප්‍රත්‍යක් ආත්මන්, වෙන වෙනම ආත්ම. එදොනොන්නේ ප්‍රත්‍යගාත්ම තමයි මේ අය දරාගෙන ඉන්නවා කියන්නේ. ඒ ආත්මය පරමාත්මන් වෙත පිටත් කර හරින්න තමයි වැඩ කරන්න ඕන කියලා කියන්නේ. මේක යාගමිකේ ගැන්වීම. හැබැයි ඒ නමින්ම නැතත් හැම ආගමකම කියන්නේ දෙවියන් වහන්සේ තමන්ගේ ස්වරූපයෙන් මේ ලෝකේ මිනිස්යමවල නැවත දෙවියන් වෙත ගන්නවා කියලානේ. එතකොට සියලු දෙනාගේ ඉගැන්වීම, සියලු ආගම්වල පොදු ඉගැන්වීම තමයි කිසියම් ඊශ්වර නිර්මාණවාදී චින්තනයක්. එහෙම නැත්නම් මවන දෙවි කෙනෙක් ඉන්නවා. ඒ දෙවියෝ මැව් අපිට ආත්මයක් තියෙනවා. ඒ ආත්මය ආපහු දෙවියන් කරා යැවිය යුතුයි. ඒකට වැඩ කරන්න ඕන කියන එක තමයි එහෙම ආගමකම මූලික සංකල්පය. ඒකට ආගමට නම් වෙනස් වෙනවා, දේශගියන්ගේ නම් වෙනස් වෙනවා, ප්‍රතිපදා වෙනස් වෙනවා. හැබැයි ඇතුලේ තියෙන මූලික කොඳු නාරටිය ගත්තොත් ඒ ආගම ඔන්න ඔය නැෂ්ටිය මත තමයි පදනම් වෙලා තියෙන්නේ. බුදුදහම කොහොමද දකින්නේ? මොකද මේ ප්‍රශ්නේ ධර්මයට වැදගත් වෙන්නේ බුදුදහම කොහොමද සත්‍ය අඳුරගන්නේ? බුදුදහම සත්‍ය අඳුරගන්නේ පින්නතුනේ එබඳු ස්වරූපයකට නෙමෙයි. බුදුදහමට අනුව සත්‍යය විග්‍රහ කරන ක්‍රම තියෙනවා. එකක් තමයි නාම රූප විග්‍රහය. නාම රූප තියෙන්නේ නාමංච රූපංච ඉදත්ථි සච්චතෝ නහෙත්ත සත්තෝ මනුජෝච විජ්ජති සුඤ්ඤං ඉදං යන්ත මිවාති සංකතං දුක්ඛස්ස පුඤ්ජෝ තින කට්ඨ සාදිසෝ. හරියට තුනන වර්ග දව වර්ග එකතු කරලා හදාගත්තහම යම්කිසි සැකිල්ල, මේ සැකිල්ලට අපි කියනවනේ ගේ කියලා. එතකොට මේ මැටි ගහලා ලී දාලා සෙවිලි කරලා හදාගත්තාම ගේ කියනවා. ඒ වගේ නාමංච රූපංච ඉදත්ති සත්‍යතෝ, මෙතන තියෙන්නේ නාම රූප දෙක විතරයි. නාම කියන්නේ මානසික කාරණා. ඒ කියන්නේ චිත්ත චෛතසිකනේ. චිත්ත චෛතසික. රූප කියලා කියන්නේ භෞතික කාරණා. සතර මහා භූතයන්ගෙන් සහ උපාදාය රූපයන්ගෙන් ගොඩනැගෙන භෞතික ශරීරය. එතකොට නාමංච රූපංච ඉදත්ති සච්චතෝ, මෙතන ඇත්තටම ගත්තොත් තියෙන්නේ අපි කවුරුත් එක එක නම් වලින් ඉන්නවා. මැදගොඩ හාමුදුරුව කියනවා, ගලිගමුවේ හාමුදුරුව කියනවා, දැන් බණ කියවන්නේ හාමුදුරුව, වජිරඥාන හාමුදුරුව කියනවා. මේ ඔක්කොම නම් දාගෙන තිබුණට තියෙන්නේ මොනවද? නාම රූප දෙක තමයි. මේවට අපි සම්මුති දාගන්නවා. ඒ විදිහට බුදුරජාණන් වහන්සේගේ දේශනාවට අනුව සත්වයා ප්‍රධාන වශයෙන් කොටස් දෙකකට කඩනවා. මොකද්ද? නාම රූප. ඊළඟට සත්වයා පිළිබඳව බුදුදහම කතා කරන විග්‍රහය තමයි ඔය අපි මුලින් සඳහන් කරපු පංචස්කන්ධ විග්‍රහය. එතකොට ඒකේ තියෙන්නේ රූප, වේදනා, සංඥා, සංඛාර, විඥාන. මම උතෙන් තේනවා අපව. ඊළඟට ආයතන 12, ද්වාදස ආයතන. ඊට පස්සේ අට්ඨාරස ධාතු. එතකොට මේ ක්‍රමයට සත්වයාව විග්‍රහ කරන්න බුදුදහම උත්සාහ කරලා තියෙනවා. ඒකේ තේරුම මේ බෙදී යාම තවදුරටත් බෙදන්නත් පුළුවන්.
මේකට බුදුදහමේ තියෙනවා ભેද න්‍යාය. ભેද සංග්‍රහ කියලා තියෙනවා න්‍යාය දෙකක්. ભેද කියලා කියන්නේ බෙදලා 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 දක්වනවා. සංග්‍රහ කියලා කියන්නේ එකතු කරලා එකතු කරලා එකතු කරලා දක්වනවා. මේ බෙදලා දැක්වීමෙන් මොකද වෙන්නේ? මේ බෙදලා දැක්වීම තුලින් ආත්ම දෘෂ්ටිය දුර වෙනවා. එයි. ආත්මය කියලා එකක් ගන්න නෑ. බෙදිලා බෙදිලා ගියාට පස්සේ තියෙන්නේ ඔක්කොම මොනවද? මේ එලිමන්ට්ස් වගේ මේ විවිධ අර මූලද්‍රව්‍ය වගේනේ. අනිත් පැත්තෙන් ගත්තන් පස්සේ එකතු කරලා පෙන්නනවා. ඇයි එකතු කරලා පෙන්නන්නේ? එහෙම නැත්තම් අර බෙදලා දැක්වීම පස්සේ මොකද වෙන්නේ? කෙනෙක්ගේ හිත යන්න පුළුවන් උච්ඡේද දෘෂ්ටියට. මෙරිලා උපදින්නේ සියල්ල මෙතනින් ඉවරයි. නිහලිසම්. ඒ කියන්නේ මරණින් පස්සේ උපතක් නැහැ කියලා. හැබැයි නෑ මේකට සංග්‍රහණයක් තියෙනවා. එනිසා මෙවුවා එකට පවතිනවා. මේකට පවත්වා ගන්න පංචස්කන්ධේ ඒකී භාවයේ තියාගන්න මේකට තියෙනවා මූලික ධර්මතාවක්. ඒකට තමයි අපි කියන්නේ උපාදාන කියලා. ඔබ අහලා තියෙනවා පංච උපාදානස්කන්ධ. බුදුදහම දුකයි කියලා කියන්නේ පංචස්කන්ධේ ද උපාදාන සහිත පංචස්කන්ධේ ද. උපාදාන සහිත පංචස්කන්ධේ මතකයිනේ. ඇයට මතකයි? සංඛිත්තේන පංච උපාදානස්කන්ධා දුක්ඛා. දැන් බුදුහාමුදුරන්ට පංචස්කන්ධයක් තිබා. බුදුහාමුදුරන්ට පංචස්කන්ධයක් තිබට උන්වහන්සේ දුක නැති කරලා දෙනවා. මොකද නැති කළේ? උපාදාන නිරෝධය. උපාදාන නිරෝධා භව නිරෝධොනි. උපාදානේ නැති වුණාම භවේ නැති වෙනවා. එතකොට මේ භව ප්‍රශ්නෙට උත්තර දෙන්න ඕන කොතනින්ද? උපාදානේ නැති කිරීමෙන් මිසක් පංචස්කන්ධේ නැති කිරීමෙන් නෙමෙයි. සමහර අය හිතනවා ප්‍රශ්නෙට උත්තරේ වහබුණ එක, බෙල්ලවල දාගන්න එක, කෝච්චියට පහින එක. ඒක උත්තරේ නෙමෙයි. මොකද උපාදාන තියාගෙන මේ తాවකාලික රොඩ විතරයි එතනින් ආයෙ යවන්නේ තවත් පවුත් ටිකක් එකතු කරගෙන. ඒ නිසා බුදුදහමත් එක්ක ගන්නකොට බුදුහාමුදුරන්ගේ පැහැදිලියොම මේ ස්කන්ධ පංචකයේ තේරුම් ගන්න වෙනුනේ. ස්කන්ධ පංචකයේ තේරුම් ගත්තා පසු බුදුරජාණන් වහන්සේගේ දේශනාව තුළ අපිට පුළුවන්කම තියෙනවා මේ සංසාර ප්‍රශ්නට උත්තර හොයන්න. ඇත්තටම මම කියන්නේ කවුද? ඇත්තටම මා කියලා කියන්නේ කවුද කියලා හෙව්වොත් දැන් ඔය සච්චක සමග බුදුරජාණන් වහන්සේ වෙච්ච සාකච්ඡාව ඔයගොල්ලෝ දන්නවනේ. සච්චක බුදුරජාණන් වහන්සේ ළඟට ඇවිල්ලා ආත්මය ගැන කතා කරනවා. බුදුහාමුදුරන් ඔබ ආත්මය කියලා කියන්නේ මොකක්ද? බුදුදහම ආත්මය පිළිගන්නවද? නෑ. බුදුදහම ආත්මය ප්‍රතික්ෂේප කරනවද? ආත්මය ප්‍රතික්ෂේප කරන්න ආත්මයක් නෑ. ආත්මය ප්‍රතික්ෂේප කරන්න නම් ආත්මයක් තියෙන්න ඕනේ. ඒ නිසා බුදුදහම ගැන කතා කරන්නේ බුදුදහම අත්වාද, එහෙමත් නැත්නම් ආත්මවාදේ ප්‍රතික්ෂේප කරන්නේ. ඒක මම නැවතත් අවධාරණය කරලා කියන්නම්. බුදුදහම ප්‍රතික්ෂේප කරන්නේ ආත්ම නෙමෙයි ආත්මවාදේ. ඒ කියන්නේ ආත්මය කියලා තියෙන සංකල්පේම ප්‍රතික්ෂේප කරනවා. එතකොට ආත්මය ගැන කතා කරන්න දෙයක් ඉතුරු වෙන්නේ නැහැ. බුදුදහම පෙන්වන්නේ ආත්මයක් නැහැ කියලා නෙමෙයි ආත්මවාදය සම්පූර්ණයෙන්ම ප්‍රතික්ෂේප කරාට පස්සේ ආත්මයක් ගැන කතා කරන්න දෙයක් එතන ඉතුරු වෙන්නේ නැහැ. ඒ වගේම දැන් රහතන් වහන්සේලා ගැන එහෙම කතා කරද්දී කියන්නේ අත්තං අනත්තං නහිතස් ආත්ති. අත්තං නිරත්තං නහිතස් ආත්ති. අත්ත නිරත්ත. ඒ කියන්නේ ආත්ම අනාත්ම කතන්දරයක් රහතන් වහන්සේලා සතු නැහැ. මොකද ඒ ආත්මවාදී අනාත්මවාදී කියන මේ දෙකම ආත්මවාදය පිළිගත් ආත්මය පිළිගත්තු අයට තමයි තියෙන්නේ. ආත්මය පිළිගත්තොත් තමයි ආත්මවාදයට හෝ අනාත්මවාදයට යන්න වෙන්නේ. ඒ නිසා බුදුදහම ඒ සාකල්‍යයෙන් මේක ප්‍රතික්ෂේප කරලා ඒ වෙනුවට ඉදිරිපත් කරන්නේ සංසාරගත සත්‍යය කියලා කියන්නේ කුමක් කියලාද? පංචස්කන්ධ දිගින් දිගට අඛණ්ඩව පවත්වාගෙන යෑම. එතන පංචස්කන්ධය කියන්නේ මොකද්ද කියලා අපි හොඳට තේරුම් ගත්තොත් මේකේ පළවෙනි මේක රූපස්කන්ධේනේ. රූප කියන එක බුදුහාමුදුරු අඳුන දෙනවා ඉතාම ලස්සන තැනක් තියෙනවා පේන පින්දුපම සූත්‍රයේ. පේන පින්දුපම සූත්‍රයේදී බුදුහාමුදුරු පෙන්නනවා පේන පින්දුපමං රූපං. රූපේ පේන පිටක් වගේ කියලා. ඇයි මේ රූපේ පේන පිටක් කියලා කියන්නේ අම්මේ?
විනාශ වෙන නිසාද? ඕ මේ රූපයේ පෙන පිටක් කියලා කියන්න විශේෂ හේතුවක් තියෙනවා. දැන් අපි අපේ රූපය අරගෙන බලමුකෝ. රූපය කියන්නේ මේ අපි මෙතනදි ගන්නේ පංචස්කන්ධය හා සම්බන්ධව මානව ශරීරයක් ගමුකෝ. එතකොට මේ දෙක මේ මේක හැදෙන්නේ අම්මගේ තාත්තගේ ධාතු ශක්තියෙන්නේ. අම්මගේ තාත්තගේ ධාතු ශක්තියෙන් හැටගත්තු මේ ඉතා කුඩා රූපය. ඒකට කියනවා මොකද්ද? කලල කියලා. මේ කලල රූපේ කොහොමද වැඩෙන්නේ කියන එක සංයුත්ත නිකායේ යක්ක සංයුත්තේ ඉන්දක සූත්‍රයේ හරි ලස්සනට කියනවා. පඨමං කලලං හෝති කලලා හෝති අබ්බුදං අබ්බුදා ජායතේ පේසී පේසී නිබ්බත්තති ඝනෝ ඝනා පසාකා ජායಂತಿ කේසා ලෝමා නකාපිච. පඨමං කලලං හෝති මේ මුල්ම අවස්ථාවට කියන්නේ කලල අවස්ථාව පළවෙනි සතිය. කලලා හෝති අබ්බුදං මේ දෙවෙනි සතියට එනකොට කලලය අබ්බුද කියන තත්වයටපත් වෙනවා. අබ්බුදා ජායතේ පේසි මේ අබ්බුද තත්ත්වයේ ඊළඟ සතියේ තෙනකොට පේශි බවටපත් වෙනවා. පේසි නිබ්බත්ති ඝනෝ ඊට පස්සේ ඝනේ එතකොට දවස් 28ක් විතර ගිහිලා පේශි හරහා ඝනය ඇති වෙනවා. ඝනා පසාකා ජායಂತಿ මේ ඝනෙන් තමයි ප්‍රශාකා හැදෙන්නේ. මොනවාද? කේසා ලෝමා නක කෙස් ලොම් නිය එදොල අතපය බෙදිලා ගිහිල්ලා දැන් මේ සම්පූර්ණ සත්‍යයක් සකස් වෙන්න අවශ්‍ය මූලික භෞතික සකස්ම මෙතන කොට නැගෙනවා. ඊට පස්සේ මවගේ ආහාර මවගේ ශක්තියද අරගෙන එයා කුස තුල වැඩෙනවා. හැබැයි කුසේ වැඩුණත් එකයි එළියේ වැඩුණත් එකයි දැන් මේ වෙනකොට හැදිලා ඉවරයි. මෙතනදිම කියන්න ඕනේ සමහර අය මේ ගප්සාව ගැන එහෙම කතා කරනවනේ. ගප්සාව ගැන කතා කරන දැන් මම ඈතකට දැක්කා විවිධ තර්ක ඉදිරිපත් කරනවා. යම් කිසි කෙනෙක් ගැප් ගත්තොත් එහෙම ඒ ගැප් ගැනීම වැරදි චර්යාවක් තුලින් එමත් නැත්තම් බලහත්කාර චර්යාවක් තුලින් සිද්ධ වුණොත් ඒ ගැප් හෙලීම සම්බන්ධයෙන් එමත් නැත්තම් ගප්සා කිරීම සම්බන්ධයෙන් නීතියක් හදන්න ඕනේ කියලා. ඊළඟට තව එකක් තමයි කුස තුල ඉන්න දරුවා අංග විකල සත්‍යයේ පසු වෙනවා නම් ඔහු කුසේදීම ඉවත් කරන්න මරා දාන්න කටයුතු කරන්න ඕනේ කියලා. මම මෙතනදී කියන්න හදන්නේ දැන් අපිට පේනවා දැන් බුදුහාමුදුරන්ගේ දේශනාව අනුව තියෙන්නේ අර කලලා අවස්ථාවේ සිට වස්ස සතන් අවුරුදු 100ක් යත් සත්ත්වෝ ජීවති නාම සත්‍යය ජීවත් වෙන්නේ නම් වේ. සත්‍යය කලලේ කලලේ යම් කිසි වෙලාවක අපිට අඳුර ගන්න පුළුවන් කමක් තියනවාද? එතන ඉඳලා අපිට අඳුර ගන්න බැරුණත් කලලේ පිහිට බව අවස්ථාවක් තියනවාද? එතන ඉඳලා අවුරුදු 100ක් හරි ගිහිලා මැරෙනකම්ම එයාට කියන්නේ මොකද? ජීවත් වෙනවා කියලා කියන්නේ. එතකොට වෙනස තියන්නේ යාගේ ජීවත් වෙන තැන විතරයි. ජීවත් වෙන තැන මව කුස වෙන්න පුළුවන්. එහෙමත් නැත්නම් මේ ස්වභාවික පරිසරයට යා නිදහස් වෙච්ච දවසෙන් පස්සේ උපන් දවසෙන් ඉඳලා වෙන්න පුළුවන්. හැබැයි එයා ජීවත් වෙනවයි කියන එක විතරක් මතක තියාගන්න ඕනේ. ඒ නිසා ජීවත් වෙන සත්‍යයේ ඝාතනය කරන්න අපිට තියෙන අයිතිය මොකක්ද? ඒක ඒ විදි අවස්ථාවක් නැති කිරීමට බුදුදහමේ තියෙනවා ඉගැන්වීම. හැබැයි ඊට අවස්ථාව හදලා සත්‍යයේ ඝාතනය කරනවයි කියන එක ඉතා බරපතල ප්‍රශ්නය අකුසලයක්. ඒ වගේම අපි හිතමු දැන් අංග විකලය ගැන කතා කරනවානේ. අංග විකලය දැන් සමහර අය උපතින්ම කලලේදී අඳුන ගන්න පුළුවන් ඇස් දෙක නැහැ කියලා. සමහර අවස්ථාවල් එහෙම හොයා ගන්නවා. හැබැයි මේ ලෝකේ සම්පූර්ණ මිනිස්සු කොහෙද ඉපදලා තියෙන්නේ? දැන් සමහරු උසයි සමහරු මිටි. එතකොට බලනවා මෙයා මිටි වෙන ශරීරයක් වගේ තියෙනවා නම් උසයන් නැත්තම් අපි අයින් කරමු. මොකද ඇස් අන්ධ වෙන්න පුළුවන් අතක් නැති වෙන්න පුළුවන්. ඊළඟට අනිත් එක තමයි මේ ලෝකෙට බිහි වුණාට පස්සේ ඇස් අන්ධ වෙන අය නැද්ද? කන් ඇහෙන්නේ නැති වෙන අය නැද්ද? ලෙඩ රෝග හැදෙන අය නැද්ද? එතකොට ඒගොල්ලොත් ලෙඩයි කියලා
මරණවද? ඒ කියන්නේ අපි හැම වෙලාවෙම අපි හදාගෙන තියෙන්නේ අපේ හිත හදාගන්න ක්‍රම හදාගන්නවා. හැබැයි ඒක ධර්මානුකූලව හිතන්නේ නැහැ. ඒ නිසා බුදුහාමුදුරන්ගේ දේශනාවට අනුව පින්නතුනි මේ පළවෙනි අවස්ථාවට අපි කිව්වේ මොකද්ද? කලල අවස්ථාව. මේ කලල අවස්ථාවෙන් පස්සේ ටික ටික මොකද වෙන්නේ? මව් කුස තුල වැඩිලා මෙලවට ඇවිල්ලා ඔන්න ඉතින් ඊට පස්සේ බත් පාන් පිට්ටු පරිප්පු ගාලා මේක ලොකු කරගන්නවා. දැන් මේ මරණය දක්වාම මේ ලොකු වෙන වැඩෙන ආපහුවවරට යන මේ ගමන අපි කියනවා ජරා කියලා. ජරා කියන්නේ දිරා යනවා. එතනින් මරණය දක්වාම මේ කොටස යනවා. එතකොට මේ ජීවිතේ අවසන් වෙන තුරාවට ඒ දිගටම රූප එමත් නැත්නම් අර ඇති වෙච්ච මවගෙන් පියාගෙන් හටගත්තු භෞතික తত্ত্বය ඉදිරියට පැවතිලා යනවා. ඒක වැඩෙනවා, ආපව හායන පක්ෂයට යනවා. මේක තමයි රූපේ ස්වභාවය. එතකොට මෙන්න මේ වගේ පෙන පිටෙත් හැටිමයි බලන්න. මුලින්ම පෙන බිඳු දෙකක් එකතු වෙනවා. ඒක තව තුන්වෙනි පෙන බිඳුවකට එකතු වෙනවා. අන්තිමට දන්නේම නැතුව පෙන කැටියක් හැදෙනවා. මේ පෙන කැටිය එක්කෝ අයිනක ගං දෑලේ පොයසනක අයිනක පැටලිලා වේලිලා යනවා. එක්කෝ මේක ප්‍රපාතයකට වැටිලා දිය වෙලා යනවා. වෙන්න පුළුවන් අන්තිම දේ තමයි පුළුවන් තරම් දුර ගිහිලා මහමූදට වැටිලා රළ පහරට හේදිලා යනවා. ඒ වගේ ගං දෑලේ කොහේ හරි තනක හිර වෙලා ටික කාලයක් තිබිලා වියලිලා යනවා වගේ බරපතල රෝගී තත්ත්වයක් ඇවිල්ලා ඒ රෝගී තත්ත්වේ නිසා දුක් විඳලා මැරිලා යනවා. ප්‍රභාතයකට වැටිලා දිය වෙලා යනවා වගේ හදිසි අනතුරු වගේ දේවල් වලට මුණ දීලා වහාම ජීවිත අවසන් වෙලා යනවා. එහෙම නැත්නම් ගඟේ කෙළවර මුහුදට ගිහිල්ලා අනිවාර්යයෙන්ම රළපහරට අහුවෙලා දිය වෙලා යනවා වගේ පරමායුෂ භුක්ති විඳලා ඒත් මැරිලා යනවා. මේ කොයි ක්‍රමයෙන් කිව්වත් රූපයේ ස්වභාවය තමයි අර වගේ අපවිත්‍ර දෑ එකතු වෙලා ඒ විදිහට කාලයක් පැවතිලා විනාශ වෙලා යන එක. ඒක තමයි බුදුහාමුදුරුවෝ දේශනා කරන්නේ රූපේ හරියට මොකක් වගේ කියලාද? වෙන පිටක් වගේ කියලා. වේදනා බුබුලූපමා, වේදනාව දිය බුබුලක් වගේ. දිය බුබුල කියලා කියන්නේ ජල තලාවක මතු පිට නැගෙන වතුර බිඳුවක් වැටුනහම නැගෙන දිය බිඳුව. මේ වතුර බෝලේ. ඒවා මොහොතක ලක්ෂ ගණනක් ඇති වෙලා නැති වෙලා යනවා. දිය තලාවක. ඒ වගේ අපේ හිතේ වේදනා නිරන්තරයෙන්ම, වේදනා කියලා කියන්නේ චක්කුංච පටිච්ච රූපය පච්චති චක්කු විඥාන ඇස රූපය, ඒ දෙකේ නිසා විඥානය හට ගන්නවා. ඒ නිසා වේදනාව ගොඩ නැගෙන වේදනා පච්චය තමයි තණ්හා යන්නේ. ඒ වේදනාව අපි ගන්නව කුමක් හැටියටද? ස්ථිර දෙයක් හැටියට. පින්නතුනි මේ මොහොතේ අපිට මොනතරම් ඇහැට රූප වැටෙනවද, කනට ශබ්ද වැටෙනවද, දිවට මේ මොහොතේ මොකක් රසක් දැනෙනවනේ, නාසයටත් එහෙමයි. මේ ඉන්ද්‍රියයන්ගෙන් හැම වෙලාවෙම ශරීරයට බලන්න හුලං වදිනව නැත්තම් රසනේ දැනෙනව, අවුව වැටෙනව, ඔක්කො මොනද? වේදනානේ. ඉතින් මේ වේදනා නිසා අකමැති වේදනාවලටත් අපි තණ්හාවක් හදාගන්නවා. අකමැති වේදනාවට හදාගන්න තණ්හාව තමයි ද්වේෂයේ මිශ්‍ර කරගත්ත එක. කැමැති වේදනාවල් එක්ක හටගන්න තණ්හාව තමයි රාගේ මිශ්‍ර, ලෝභේ මිශ්‍ර වෙච්ච එක. බලන් යනකොට මේ දෙකේම තියෙන බැඳීමක් නෙමෙයිද? උපාදානය නෙමෙයිද? බැඳෙනවා. දෙකේම බැඳෙනවා. දැන් කොටින්ම කියනවා නම් ආලේනුත් බැඳෙනවා, වෛරේනුත් බැඳෙනවානේ. පෙම් බඳිනොයි කියනවා, වෛර බඳිනොයි කියනවා. එතකොට මේ හැමතැනම තියෙන්නේ මොකද්ද? මේ හිතේ බැඳීම. ඒ නිසා වෙන්න වේදනා කියන එක හරියට බුදුදහම පෙන්වන්නේ මොකක් වගේ කියලාද? මොහතක් ගන්න වෙන නැති වෙන දිය බුබුලු වගේ. එතන දිය බුබුලු වගේ ස්වභාවයක තමයි අපේ මේ මොහතක් ගන්න ඇති වෙන, නිරන්තරයෙන් ඇති වෙලා නැති වෙන වේදනා චෛතසිකේ හැටි.
ඒ වගේම තමයි මරීචි කූපමා සංඥා. සංඥාව හරියට මිරිගුවක් වගේ. සංඥාව මිරිගුවක් වගේ. මිරිගුවක ස්වභාවය කොහොමද? මිරිගුව කියන්නේ ඇත්තක්ද? නෑ. හැබැයි උනාට මිරිගුවට මුව රැවටෙන්නේ නැද්ද වතුර කියලා? රැවටෙනවා. ඒ කියන්නේ නැති දෙයක් ඇති ලෙස දැනෙනවානේ. නැති දෙයක් ඇති ලෙස දැනෙනවා. ඒක තමයි සංඥාවේ හැටි. සංඥා කියන එකට බුදුදහමේ දීලා තියෙන වචන කීපයක් සංකේත වචන කියලා කියනවා. එමත් නැත්නම් සම්මුති කියලා කියනවා. මේ ඔක්කොගෙම තියෙනවා නම් සංඥානේ. දැකේ කෙනාට දීලා තියෙනවා නම් සංකේත. සංඥා කියලා කියන එක ගැන හරිම ලස්සන තැනක් තියෙනවා. අර ඔයගොල්ලන්ට මතක ඇති වංගී සහමුදුරෝයි ආනන්ද හමුදුරේ පාර යනකොට වංගී සහමුදුරු රූපයක් දැකලා උන්වහන්සේගේ හිත රාගයෙන් වැඩෙනවනේ. ඒ වෙලාවේදී වංගී සහමුදුරු ආනන්ද හමුදුරන්ට කියනවා, "කාම රාගේන ඩයිහාමි චිත්තං මේ පරිඩයිහති." මගේ හිත පිච්චෙනවා කාම රාගයෙන්. මට මේ කාමයේ දුරු කරගන්න ක්‍රමයක් කියලා දෙන්න. අනුකම්පාය අනුකම්පාවෙන් කියලා දෙන්න කියලා. ආනන්දහාර මොකද කියන්නේ? සඤ්ඤාය විපරියේසා චිත්තන්තේ පරිඩයිහති. සඤ්ඤාව විපර්යස්ත වෙච්ච නිසායි අඳුනගත්ත හැටි වැරදි. අඳුනගත්ත හැටි වැරදි නිසා තමයි ඔබ වහන්සේගේ හිත පිච්චෙන්නේ. නිමිත්තං පරිවජ්ජේහි පියං රාගූපසංහිතං. රාගයට හේතු වෙච්ච නිමිත්ත අතාරින්න නිමිත්ත අතහැරියන් පස්සේ රාගේ ඉබේටම නැති වෙලයි කියලා. එතකොට මේ සංඥාව විසින් තමයි අපිට විවිධ සිතුවිලි රාග ద్వේෂ මේ ඕන දෙයක් ගොඩනගන්නේ. ඔගොල්ලෝ නිකන් හිතන්න. දැන් රාත්‍රියක අපි කොහරි තැනක ඉන්නකොට අඩ අඳුරේ කවුරු හරි එනවා. එනකොට අපි හිතනවා, ඔය මේ වෙලාවට එන්නේ මගේ තරහකාරයෙක්. දැන් ඉතින් තරහකාරයයි කියලා දැන් බලාගෙන බලාගෙන ඉන්නවා. ඕනම් බනින්න හිතාගෙන ගහන්න හිතාගෙන හැංගිලා ඉන්නවා. ඉන්නකොට එන්නේ තමන්ගේ හොඳම යාළුවෙක්. එතන මෙතෙක් වෙලා තමන්ගේ හිතේ තිබුණු සංඥාව මොකද්ද? ద్వේෂයනේ. තරහකාරයෙක් ගැනනේ. එක මොහොතින් මොකද වෙන්නේ මේක? අනිත් පැත්තට පෙරලෙනවා. මේ සංඥාව හැටි එහෙමයි. සංඥාව කියලා කියන්නේ පින්නතුනි අපි අපිට සාපේක්ෂව ගන්න දේවල්. අපි අපිට සාපේක්ෂව. අපි ගිහුවොත් එහා කෙළවරේ ඉඳලා අර බිත්තිය ළඟ ඉඳලා අපේ නායක හාමුදුරුවන්ගේ අනුස්මරණ මන්දිරේ තියෙන දරණාගම් කුසදම් නාහිමි අනුස්මරණ මන්දිරේ එතන ඉඳලා මෙතෙන්ට කවුරු හරි එනවා. එතන මෙතන බලාගෙන ඉන්න මගේ සංඥාව මොකක්ද? ඔහු එනවා කියලාද මම කියන්නේ යනවා කියලාද? මම කියන්නේ එනවා කියලා. ඒ මගේ සංඥාවනේ. එතන එතන බිත්තියට හේතු විචාය ඉන්නේ අර. ඒගොල්ලන්ට පේන්නේ මොකක් කියලාද? යනවා කියලා. මං අහන්නේ ඒ කෙනා එනවද යනවද? එයාට නමක් දෙමු අපි. එන්නා කියලාද එයාට කියන්න ඕනේ යන්නා කියලාද කියන්න ඕනේ? දිහිනා වෙලා හරියන්නේ නැහැ මේ කියන්නකෝ. ඈ එතකොට එයාට එන්නා කියනවද යන්නා කියනවද? එතකොට ඒක තමන්ට සාපේක්ෂව නේද ඒක එනවද යනවද කියන එක තීන්දුව වෙන්නේ? සංඥාවක නේද සංඥාව හැටි. දැන් ඕගොල්ලන්ට අම්මේ කියන අයත් ඉන්නවා, අක්කේ කියන අයත් ඉන්නවා, දුවේ කියන අයත් ඉන්නවා. ඔයා අම්මේද අක්කේද දුවේද මාමේද නැත්නම් මල්ලියේද තාත්තේද බලන් යනකොට ඔක්කොම මොනවද? එක එක්කෙනාට අපිව පේන හැටි. ඕක තමයි සංඥාවේ හැටි. එසා සංඥාව කියන එක ඇත්තටම ඇත්තක්ද? ඇත්තක් තමයි සම්මත ශේස්ත්‍රයේ තුල. ඇත්තක් නෙවෙයි ලෝකෝත්තර එහෙමත් නැත්නම් විදර්ශනාව තුල. සංකේත වචනං සච්ඡං ලෝක සම්මත කාරණා පරමත්ත වචනං සත්තං කන්දා සච්ඡං කන්දානං තත ලක්ෂණා. මේක හරියට කියලා දෙනවා. මොකද මේ වරද්ද ගන්න එපා. සංකේත වචනං සච්ඡං. ඒ කියන්නේ අපි දාගෙන තියෙන සංඥා තියෙනවනේ සංකේත. ඒව ඇත්ත. ඒ ඇත්ත වෙන්නේ මොන ශේස්ත්‍රයේද? ලෝක සම්මත කාරණා. ලෝකේ සම්මත කරගෙන තියෙන ශේස්ත්‍රය. ඒ කියන්නේ අපි සම්මත කරගෙන තියනවා මේක මෙහෙමයි. වැරද්දක් නැහැ. හැබැයි පරමත්ත වචනං සච්ඡං
පරමාර්ථය තමයි ඇත්ත කන්දානන් තතලක්කන ස්කන්ධයන්ගේ යථාර්ථ ලක්ෂණ යනු. එතකොට සම්මුතිය ඇත්ත පරමාර්ථය ඇත්ත සම්මුතිය සම්මුති ශේස්ත්‍රය තුල ඇත්ත පරමාර්ථයේ යථාර්ථ අවබෝධය තුල ඇත්ත කන්දානන් තතලක්කන ස්කන්ධයන්ගේ යථාවත් ලක්ෂණ දිහා බලද්දී පරමාර්ථ සත්‍ය ඇත්ත. දැන් මම මෙහෙම කියන්නම්කො දැන් ඔබයි මමයි ඔක්කොම පංචස්කන්ධනේ. එදා අපි පංචස්කන්ධ කියන එක සම්මුතියක්ද පරමාර්ථයක්ද? පරමාර්ථයක්. හැබැයි අපි අතර තියෙනවනේ වෙන වෙන වෙනස්කම්. හාමුදුරුව කියනවා, ගිහියා කියනවා, පිරිමි කියනවා, ගැහණු කියනවා. එතකොට ඒව මොනවද? සම්මුතිනේ. ඒව සම්මුති. එතකොට සම්මුති බොරුද? සම්මුති ඇත්ත. හැබැයි සම්මුතියෙන් නිර්වාණයට යන්න බෑ. පරමාර්ථයෙන් යන්න ඕනේ. ඒකයි පෙන්වන්නේ මේ සඤ්ඤාව නිවැරදිව තේරුම් ගන්න ඕන. සඤ්ඤා කියන්නේ මොකද්ද? අනිත් එක සංඛාර. සංඛාරා කදලූපමා කියලා කියන්නේ නේ සංස්කාර හරියට කෙසෙල් කඳක් වගේ. අරටුවක් හොයන්න කැමති කෙනෙක් ගිහිල්ලා මොකද කරන්නේ? කෙහෙල් කඳක් අරගෙන හරේ මෙහෙම පළල බලනවා කොහෙද අරටු තියෙන්නේ කියලා. කොහෙවත් අරටුවක් නැහැ. සංස්කාරවල ස්වභාවය ඒකයි. මේ සංස්කාර කියන එක අපිට කියනවා ස්ථාවර මතක කියලා හඳුනා ගන්න පුළුවන්. අපි සංස්කාර නිරන්තරයෙන් ගොඩනගලා සංස්කාර අට්ටි ගහලා තියාගෙන ඉන්නවා. ඊළඟට වැදගත්ම තැන තමයි විඥාන. විඥාන. දැන් ඔය ගොඩක් ආගම්වල කියන්නේ විඥානය තමයි ආත්මය කියලා. විඥානය අපේ සාති භික්ෂුව කියන්නේත් ඒකයි. විඥානය ආත්මයයි කියලා. පින්නතුර විඥාන කියන්නේ මොකද්ද කියලා තේරුම් ගත්තන් පස්සේ මේක ආත්මය නෝන බව හොඳට පේන්න ගනි. දැන් එහෙන් රූප බලනකොට අපිට ඇති වෙන්නේ මොන විඤ්ඤාණයද? චක්ඛු විඤ්ඤාණය. කනෙන් ශබ්ද අහනකොට අපිට ඇති වෙන්නේ මොන විඤ්ඤාණයද? සෝත විඤ්ඤාණය. දිවෙන් රස ගන්නකොට මොන විඤ්ඤාණයද? ජීව විඤ්ඤාණය. කනෙන් අහනකොට සෝත විඤ්ඤාණය, ජීව විඤ්ඤාණය. කාය විඤ්ඤාණය ශරීරයෙන් ස්පර්ශ ගන්නකොට සිතනකොට මනෝ විඤ්ඤාණය. එතකොට මේ මෙතන ගත්තත් විඥාන හයක් තියෙනවා. එතකොට මේ ආත්ම වශයෙන් ගන්න එකක් තියෙනවද කොහෙවත්? නෑ. මොහොතක් ගානේ අපි තුල මතුවෙන ගොඩනැගෙන ඒ විඥාන ශක්තිය අපි තුල ගොඩනගා ගන්න විඥාන ශක්තිය තමයි මේ එක එකට මාරු කර කර මාරු කර කර යන්නේ. හැබැයි මේ සිතෙහි අඛණ්ඩ පැවැත්මක් පවත්වාගෙන යනවා අපි. නැත්තම් කෙනෙක් හිතන්න පුළුවන් එහෙනම් කයෙන් කාය විඤ්ඤාණය නැත්තම් වචී මේ චක්කු විඤ්ඤාණය හැමේ මාරු වෙනකොට කලින් හිටියේ ඒ වගේ මතක තියාගෙන යන්නේ කොහොමද? කලින් තිබ්බ එකට මොකද්ද මේකේ තියෙන සම්බන්ධතාව? ඒකට තියෙනවනේ බුදුදහමේ වෙනම වචනයක් භවංග කියලා. එසයි ප්‍රතිසන්දියේ සිට මරණය දක්වාත් නැවත මරණය සිට ඒ ගමන දක්වාත් යන ගමන අපිට පේන්නේ නැති වුණාට ඒ තුළ තියෙන්නේ මේ නිරන්තරයෙන් වෙනස් වෙවි වෙනස් වී යන විඤ්ඤාණස්කන්ධේම තත්ත්වය. හැබැයි විඤ්ඤාණස්කන්ධේ වෙනම තනියම යන්නේ නැහැ. රූප වේදනා සංඥා සංකාර විඤ්ඤාණ කියන මේ ඔක්කොම මේකට කියන්නේ උපාදානස්කන්ධ සංයුතිය. උපාදානස්කන්ධ සංයුතිය උපාදානස්කන්ධ සංයුතිය හැටියටයි මේක පවතින්නේ. එතකොට මෙන්න මේ විඤ්ඤාණය බුදුහාමුදුරු දේශනා කරන්නේ මොකක් හැටියටද? මායාවක් හැටියට. මේ මායාත්මක විඥානේ පවත්වාගෙන යන්නේ පින්නතුනි අපි ළඟ තියෙනවා මනසට අයිති ජීව රූපයක්. ඒ මනසට අයිති ජීව රූපය ඔබ අඳුනගෙන ඇති ආයු කියලා. ආයු උස්මාච විඥානං කියලා අපි කියන්නේ ආයුෂ. ආයුෂ කියන්නේ මොකක්ද? සබ්බචිත්ත සාධාරණ චෛතසිකවල ඕගොල්ලන්ට මතකද? පස්ස වේදනා සංඥා චේතනා ඒකග්ගතා ජීවිතින්ද්‍රිය මනසිකාර කියලා ජීවිතින්ද්‍රිය රූපයක්. මෙන්න මේ ජීවිතින්ද්‍රිය රූපය තමයි දිගටම මේ මනසේ ආබද්ධ භාවයේ රඳවාගෙන පවතින්නේ. ඒ නිසා බුදුදහමත් එක්ක අපි සාකච්ඡා කරනකොට මෙන්න මේ ස්කන්ධ පංචකය තමයි සත්වය පුද්ගලය කියලා මේ අපි අඳුනගෙන තියෙන්නේ. දැන් මම අහන්නම් ප්‍රශ්නයක්. එතන සත්‍ය පුද්ගලයා කියලා හඳුනාගත්තු හඳුනා ගැනීම ඇත්තටම තියෙන එකක්ද නැත්නම් නැති දෙයක් හරහා ඒ බඳු
අර කරත්තේ කෑලි ටික ඇසෙම්බල් කරලා කරත්තේ කියලා හිතාගත්තා වගේ රූප වේදනා සංඥා සංකාර විඥාන එකතු කරලා අපි හිතාගත්ත එකක් නෙමේද? අපි හිතාගත්ත එකක්. එතකොට අපි ඇලිලා තියෙන්නේ මොකේදද? මෙන්න මේ සත්ව කියන தත්ත්වය තුල අපි මේ භවයට ඇලිලා තියෙනවා. එහෙමනම් මේ භවයේ ඇලීම නැති කරන්න නම් සසර පැවැත්ම නැති කරන්න නම් අපිට මෙන්න මේ ඇල්ම දුරු කරන්න ඕනේ. ඒක පැහැදිලිව දේශනා කරන බුදුහාඳුරෝ උපාදාන නිරෝධා භව නිරෝධනේ. උපාදානෙ නැති කරන්න. උපාදානෙ නැති කරන්න අපි අවබෝධ කරගත යුත්තේ මේ භවයේ ස්වરૂපය. එතන මේ භවයේ ස්වરૂපය කියලා කියන්නේ මොකද්ද කියලා අපි කිව්වා මොකද්ද? මේ ස්කන්ධ පංචකයක එකතුව සමවාය. එතකොට නිත්‍ය වශයෙන් දැන් ඔය රූපං නිච්ඡං වා අනිච්ඡං වා. රූපේ නිත්‍යද අනිත්‍යද? අනිච්ඡං බන්තේ අනිත්‍යයි. එතකොට යද නිච්ඡං යමක් අනිත්‍ය නම් දුක්ඛං වා සුඛං වා. දුක් සුද සුවසේ සුවේ උදාහරණවද? දුක්ඛං බන්තේ. යමක් දුකද අනිත්‍යද ඒක මම මාගේ වශයෙන් ගන්න පුළුවන්ද? ගන්න බෑ. එතකොට මේ අනිච්ච දුක්ඛ අනත්ත කියන එක මෙතනයි කතා කරන්නේ. මේ අනිච්ච දුක්ඛ අනත්ත කියන එකේ ධර්මානුකූල විග්‍රහය තුළ පෙන්වන්නේ මේක තමයි අනිච්ච දුක්ඛ අනාත්ම තමයි විදර්ශනාව කියලා කියන්නේ. විදර්ශනාව කියලා කියන්නේ අනිච්ච දුක්ඛ අනත්ත. දැන් බුදුහාමුදුරුව විපල්ලාස සූත්‍රයේදී දේශනා කරනවා අනිච්චේ නිච්ඡන්ති දුක්ඛේ සුඛන්ති අනත්තනි අත්තාති සංඥා විපල්ලාසෝ චිත්ත විපල්ලාසෝ දිට්ඨි විපල්ලාසෝ. අනිත්‍ය දේවල් වලට නිට්ටයයි කියලා එළබෙනවා. දුක් සහිත දේවල් වලට සැපයි කියලා හිතනවා. මම මාගේ නොවන දේවල් වලට මම මාගේ කියලා අපි සලකනවා. මේක සංඥා විපල්ලාසෝ හැඳින ගැනීමේ වැරද්දක්, චිත්ත විපල්ලාසෝ හිතන ක්‍රමේ වැරද්දක්, දිට්ඨි විපල්ලාසෝ දකින ක්‍රමේ වැරද්දක්. ඒ නිසා පින්නතුනි බුදුදහම පෙන්වන්නේ මේ යථාර්ථය දකින්න අනිත්‍ය දුක්ඛ අනාත්ම. හැබැයි ඉතින් දැන් මේවා සමහර උදවිය බොහොම වෙනස් කරලා විකෘති කරලා සාකච්ඡා කරනවා. අනිච්ච කියන එකට දැන් ඉච්ඡාව ලෙස නොවීම අනිච්චයි කියලාත් කියලා මම බලාගෙන පහුගිය කාලේ. ඉන්නතුනි ඉච්ඡාව ලෙස නොවීම කියන එක තියෙන්නේ අනිත්‍ය විග්‍රහය නෙමෙයි. ඒක තියෙන්නේ දුක්ඛ විග්‍රහය. ඔයගොල්ලෝ දුක්ඛ සත්‍ය ගැන දන්නව නේද? දුක්ඛ සත්‍යේදී මතකද යම් පිච්ඡං ලලබති තම්පි දුක්ඛං කියලා කිව්වා. ඒක තේරුම් බලන්න කියන්නේ යම් පිච්ඡං ලලබති තම්පි දුක්ඛං. කැමති දේ නොලැබීම දුකයි. යම්පි යමක් ඉච්ඡං කැමති වෙනවද නලබති ඒක ලැබෙන්නේ නැත්නම් තම්පි දුක්ඛං. ඒක දුකයි. මේ පැහැදිලි සරල පාලියෙන් කියනවනම් එතකොට ඒ ඉච්ඡා විඝාත දුක්ඛය අයිති වෙන්නේ අනිත්‍ය ශීර්ෂයටද දුක්ඛ ශීර්ෂයටද? දුක්ඛ ශීර්ෂයට. හැබැයි උනාට මේගොල්ලෝ අතුලත් කරන්න හදන්නේ මොකේදද? අනිත්‍ය ශීර්ෂයට. අනිත්‍ය කියන්නේ වෙනම අනිත්‍ය නිසා තමයි දුක් වෙන්නේ. ඒ වගේම අනාත්ත කියන එකත් මම දැක්ක පහුගිය කාලේ අනාතයි කියලා කියනවා. පින්නතුනේ අනාත්ම දර්ශනය කියන එක බුදුදහමේ තියෙන සුවිශේෂම ඉගැන්වීමක්. ඒකද බුදුහාමුදුරුවෝ දේශනා කරන්නේ ඔය මෝගරාජ සූත්‍රය අරගෙන බලන්න. යම්කිසි වෙලාවක මේ අනාත්මය යමෙකුට අවබෝධ වෙනවද ඒ අනාත්මය අවබෝධයේ තමයි නිර්වාණය කියලා පෙන්වන්නේ. ඒ නිසා පින්නතුනි මේ බුදුදහමේ තියෙන ඒ සංකල්පවලට ඒ සංකල්ප විකෘති කරලා වෙනත් වෙනත් පැතිවලට හරවන්න බැරි විදිහට ඒ අදාළ බෞද්ධ අර්ථකථන ක්‍රමවේදයක් තියෙනවා. ඒකට අපි කියන්නේ අට්ඨකථා කියලා. මේ අට්ඨකථා දැන් අපි දන්නවා ඉතිහාසයට ගහන්න ඕන වුණාම දැන් මෑතක ඉඳලා ඕගොල්ලෝ දකින්න ඇති මහා වංශේ පට්ටපල් බොරුවක් කියලා ලියන්න ගන්නවා. ලංකාවේ වැඩිපුරම අලෙවි වෙන පුවත්පතේ පහුගිය කාලේ එක ඉතිහාස මේ ළමයින්ට ඉතිහාසය ඉගෙනගන්න එකක් තිබ්බා. මහා වංශයේ අහවල් තැනින් බොරු කීම අරඹයි කියලා. අර තියෙන්නේ රජුරුවන්ගේ මොකද්ද ගබඩා පුරවන්න කුරුල්ල වී කරල් ගෙනාවද මොනවද ඔන්නෝම කතාවක් කියලා මේ වගේ. එතකොට ඒ කියන්නේ මහා වංශයේ තියෙන අර සත්‍ය ඉතිහාසය ඒකේ සමහර තැන්වල තියෙන සාහිත්‍යමය කතා නිසා ප්‍රතික්ෂේප කරන්න ලැස්ති වෙනවා. මොකද මහා වංශයට ගහන්නේ හරි ඉතිහාසයක් හම්බෙලාද නෑ.
තියෙන ඉතිහාසය නැති කලහන් පස්සේ මොකද වෙන්නේ? ඉතිහාසයක් නැති රටක් ජාතියක් බවට පත් වෙනවා. අනිත් එක තමයි මේ මහාවංශය කියන එක හොඳට කියවලා බලන්න ඕනේ. මහාවංශය අමාරු නෑ කියවන්න පුළුවන්. මහාවංශය අරගෙන බලන්න මහාවංශය තියෙන්නේ මුළු ඉතිහාස කතාවෙම ලංකා ඉතිහාසයේ විතර නෙමෙයි අපේ ශාසන ඉතිහාසයේ. මොකද ශාසනෙත් එක්ක බැඳිච්ච ඉතිහාසයක් තමයි ලංකාවට තියෙන්නේ. ඒ නිසා ඒකට ගහන එකත් හරි හොඳයි. ඒ නිසා ඉතිහාසයක් නැති රටක් ශාසනයක් බවට පත් කරපු ගමන් ඊට පස්සේ ලංකාවේ බුදුහාමුදුරුව පන්න කියන්න පුළුවන්. ඊළඟට ඕන ධර්මයක් විවෘති කරන්න පුළුවන්. ඒ නිසා පින්නතුනි මේ අපේ සංස්කෘතියත් එක්ක, අපේ සාහිත්‍යයත් එක්ක, අපේ ඉතිහාසයත් එක්ක මේ බද්ධ වෙච්ච ශක්තිමත් ගමන දුර්වල කරන්න එක එක හේතුවක්. ඒක එක ක්‍රමයක්. දෙවෙනි එක තමයි දර්ශනය. බුදුදහමේ තියෙන දර්ශනේ විකෘති කිරීම සඳහා මේ වෙනකොට විශාල උපක්‍රම රාශියක් යොදලා තියෙනවා. කොටිම ඔයාලට පේනවා ඇති දැන් අලුත් අලුත් කණ්ඩායම් බිහි වෙලා විවිධ විදිහට බුදුහාමුදුරුව දේශනා කරපු එක වෙන වෙන ක්‍රමවලට අර්ථකථනය කරන්න ආරම්භ තියෙනවා. ඒ වෙන වෙනම අර්ථකථන ගොඩක් ආවට මෙතෙක් කල් ඕගොල්ලෝ මෙතන ඉන්නවනේ අවුරුදු 70 80 60 70 ජීවත් වෙච්ච අය. ඔයගොල්ලන්ගේ ජීවිත ඉතිහාසෙ කවදාවත් ඔයගොල්ලෝ ධර්මයේ පිළිබඳව ඒ වගේ විවිධ මත දැකලා තියෙනවද මේ කාලේ තරම්? හොඳම දේ තමයි ධර්මයේ තියෙන විවිධ මත හදන එක. දැන් විවිධ ආගමික කණ්ඩායම් වල ඔයගොල්ලෝ බලන්න කතෝලික වේවා ඉස්ලාම් වේවා මේ මිනිස්සු මරා ගන්නේ මොන වටද මේ? තමන්ගේම ආගමේ විවිධ මතත් එක්ක. හැබැයි බුදුදහම ගත්තයින් පස්සේ බුදුදහමේ තේරවාදී බුදුදහම කියලා කියන්නේ එක මතයක් ඇතුළේ යන එක. ලංකාව ගත්තත්, බුරුමේ ගත්තත්, තායිලන්තේ ගත්තත් ඔය කොහොම රටවල්ද? එනිසා පින්නතුනි මේ ධර්ම විකෘතිය හරහා විශේෂයෙන් නොදැනුවත් බෞද්ධයෝ ගොඩක් උදවිය වැරදි නිගමනවලට, වැරදි අදහස් වලට යනවා. ඒ නිසා අපි බොහොම ප්‍රවේශමෙන් බුදුරජාණන් වහන්සේගේ දේශනාව රැකගන්නත් කටයුතු කරන්න ඕනේ. ඒක තියෙන මූලික දර්ශනයක් හැටියට ගත්තයන් පස්සේ, ඒක තියෙන න්‍යෂ්ටිය හැටියට ගත්තයන් පස්සේ, ඒකේ න්‍යෂ්ටිය තියෙන්නේ පින්නතුනි කොහොමද? දර්ශනීය සහ ප්‍රතිපදාවේ. දර්ශනේ මොකක්ද? බුදුදහමේ තියෙන හේතුඵල ධර්ම. හේතුඵල ධර්ම හරහා තමයි සමස්ත විග්‍රහයන් සිද්ධ කරන්නේ බුදුදහමේ ඔක්කොම ගැන. සත්‍යයේ පැවැත්ම ගැන කරන හේතුඵල න්‍යාය මොකද්ද? ඒකට කියන්නේ අනුලෝම පටිච්ච සමුප්පාදය කියලානේ. සත්‍යයේ සසර අවසන් කිරීම පිළිබඳව ගණන එක පටිලෝම පටිච්ච සමුප්පාදය. කියන්නේ සසර ඇතිවීම මතකයිනේ. අවිජ්ජා පත්‍යා සංඛාර, සංඛාර පත්‍යා විඥානං, විඥාන පත්‍යා නාම රූපං, නාම රූප පත්‍යා සලආයතන, සලආයතන පත්‍යා පස්ස. ඒ විදිහට සසර වැඩෙන පැත්තනේ. එතකොට වැඩෙන්න හේතු වෙන එකම තමයි අවිජ්ජායත් වේ අශේෂ විරාග නිරෝධා, සංඛාර නිරෝධෝ, සංඛාර නිරෝධා විඥාන නිරෝධෝ. එතන වැඩෙන්න හේතු වෙන, ඒ කියන්නේ සසර ඇති වෙන්න හේතු වෙච්ච එකම අනිත් පැත්තට පෙරළුවෙන් පස්සේ මොකද වෙන්නේ? පුනරාවර්තනය වෙනවා අනිත් පැත්තට හරවනවා. එතකොට මොකද වෙන්නේ? අවිජ්ජායත් ඒව අශේෂ විරාග නිරෝධා, සංඛාර නිරෝධා. අවිද්‍යාව නැති වුණාම සංස්කාර නැති වෙනවා. සංඛාර නිරෝධා, විඥාන නිරෝධා. සංස්කාර නැත්තම් විඥානයක් හටගන්නමක් නැහැ. සංඛාර නිරෝධා, එතකොට විඥාන නිරෝධා, භව නිරෝධා, භවයක් ඇති වෙන්නේ නැහැ. එතකොට ඕක නෙමෙයිද බුදුහාමුදුරුවෝ දේශනා කළේ යංකින්චි සමුදය ධම්මං සබ්බන්තං නිරෝධ ධම්මං කියලා. යමක් ඇති වෙන්න හේතු උනා දෙයකම තමයි නැති වෙන්නත් හේතු වෙන්නේ. ඇති වෙන්න බලපාපු දර්ශනයම තමයි නැති වෙන එකටත් බුදුහාමුදුරුවෝ ගන්නන්නේ. ඇති වෙන්න බලපෑවේ පටිච්ච සමුප්පාදේ අනුලෝම දර්ශනයයි, නැති වෙන්න සසර අවසන් කරන්න බලපාන්නේ පටිච්ච සමුප්පාදේ පටිලෝම දර්ශනයයි. සමාරෝගත් යංකින්ච සමුදේ මන් ධම්මං සම්බන්ධා නිරෝධ ධම්මං කියලා ඇති වෙන සියල්ල නැති වෙයි කියලා උඩින් කියලා දානවා. හැබැයි ඒකට වඩා අර්ථයක් මේක ඇතුළේ තියෙන යංකින්ච සමුදේ ධම්මං. යම් කිසිවක් ඇතිවීමට හේතු වීද සම්බන්ධන් ඒ සියල්ලම නිරෝධ ධම්මං නැතිවීමටද බලපානවා. ඒ නිසා ධම්ම කියලා කියන්නේ මෙතන හේතු කියන එක. ඇති වෙන්න හේතු වෙච්ච කාරණා නැති වෙන්න බලපානවා. මේක ටිකක් දර්ශනීය පුළුල් අපි මේක වෙන වෙලාවක සාකච්ඡා කරන්න අරගමු. අද අපි සාකච්ඡා කළේ අපිට තියෙන ප්‍රශ්නයක්. ඒක තමයි සංසාර ප්‍රශ්නේ. ඒ සංසාර ගමනේදී අපිට බොහෝ දුක් විඳින්න සිද්ධ වෙනවා.
ඒ දුක් විඳින සංසාර ගමන අවසන් කිරීම සඳහා අපි කළ යුත්තේ කුමක්ද? අපි වඳුර ගන්න ඕනේ. අපි වඳුර ගත්තොත් සදාකාලික ආත්මයක් හැදියද? මේකට උත්තර හොයන්න බෑ. අපි වඳුරා ගත්තොත් අපි මේ මරණින් පස්සේ උපතක් නැති භෞතික තත්ත්වයක් හැදියද? මේකට උත්තර හොයන්න බෑ. එහෙමනම් ප්‍රශ්නේ තියෙන්නේ කොතනද? පංචස්කන්ධයට දීලා තියෙනවා අපි වටිනාකම. ඒ වටිනාකම දීලා අපි උපාදානෙන් අල්ලගෙන ඉන්නවා. අතාරින්න නම් අල්ලගෙන ඉන්න දේ අඳුරා ගන්න ඕනේ. ඒ නිසා මෙන්න මේක අඳුරගෙන සසර දුක් නිවා ගැනීමට තමයි බුදුරජාණන් වහන්සේ අපිට දේශනා කරන්නේ. ඒ නිසා ඒ සඳහා අදිෂ්ඨාන පූර්වකව හටේතු කරන්න හැම කෙනෙක්ම උත්සාහ කරන්න කල්පනා කරගන්න හැටියට කාරුණිකව සිහිපත් කරනවා. මේ උතුම් කුසල ශක්තිය මෙලව පරලෝ යහපත නිවන් පිණිසම වේවා කියලා කවුරුත් සාදු කියලා ප්‍රාර්ථනා කරගන්න හොඳයි. ආකාසට්ඨහා ච බුම්මට්ඨහා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ලෝක සාසනං චිරං රක්ඛන්තු දේශනං චිරං රක්ඛන්තු ත්වං සදා. හැම දිනාටම තුනුරුවන් සරණයි. ඕ සාදෝ සදහවත්නි, දැන් ගෞරවනීය දේශකයන්න් වහන්සේ උදෙසා පරිෂ්කාර පූජාවන් සිදු කරන්නට අද මේ සජීව දේශනාව වෙනුවෙන් ස්වකීය දායකත්වයෙන් කටයුතු කරන්න යෙදුණු ඒ සදැහැති පිරිසට අපි ආරාධනා කරනවා. අද නවම්පුර පසළොස්වක පොහෝදා බෞද්ධ රූපවාහිනී නාලිකාව හරහා මේ මොහොතේ මේ උතුම් සජීව දේශනාව පවත්වන්නට යෙදුනේ මහාචාර්ය පූජනීය මැදගොඩ අභයතිස්ස ගෞරවනීය නායක හිමිපාණන් වහන්සේ. නිරන්තරයෙන්ම මෙතුමු ධර්මය ලෝකයා වෙත බෙදා දෙන්නට ඒ ධර්ම ශාසනික මෙහෙවරෙහි යෙදෙන ගෞරවනීය පූජනීය ස්වාමින් වහන්සේ, රට ජාති ආගම වෙනුවෙන් ස්වකීය හඬ අවදි කරන යතිවරයාණන් වහන්සේ නමක් මෙකී කාලවකවානුව තුළ. ඒ නිසා ඒ ගෞරවනීය ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී චිරජීවනය සැලසේවා. අර්ථයෙන් ධර්මයෙන් මේ මග ඔබ අපට කියා දෙන්න ගෞරවනීය ස්වාමීන් වහන්සේට ශක්තිය ධෛර්යය සැලසේවායි අපි හැමදෙනාම ප්‍රාර්ථනා කරමු. සාදු සාදු සාදු.